ටින් ස කල කන බැස්මන් කට ටම්පින් ගෙන් වගේ දන ටයන බේදන් පුල සේියදයක. ඒත්වල් ටෙස්ම බල දෙකල සහවෙලාට බැස්මල්ල මෙන්න මේ විදිහට ක්‍රීසින් අඩි දෙයක්කට එලියට ඇවිල්ලා බැට් කරන. ඉතින් අද විඩියෙන් කියන්න එහම බැට් කරනගේ වාසි වගේ එහම බැස්මන් ගේ බැට්කොත් බෝල කනට මොද කරන පුලන් කියල. ඉති හැමදම තොයි කියන්ති තම චනල සබස්කප කරන ත දම සබස්කප කරන වගේ යාලක්තිශය කරන්න මත කරන්න. ප්‍රධාන හේතුව තමයි බැට්ස්මන්ට බෝලරගේ ස්විං එකට ෆේස් කරන්න බැරි හින්දා. ඉතින් කොහොමද අඩි දෙක ඉස්සරහට එන එකෙන් මේ ස්විං එක අඩු වෙන්නේ? බැට්ස්මන් අඩි දෙක ඉස්සරහට ආවම බැට්ස්මනොත් බෝලත් අතර තියෙන දුර අඩු වෙන හින්දා බැට්ස්මන්ට ෆේස් කරන්න වෙන ස්විං එක පොඩ්ඩක් අඩු වෙනවා. ඒ වගේම මේක තවත් වාසියක් තමයි හැම බෝලටම වගේ ෆ්‍රන්ට් ෆුට් එක ප්ලේ කරන්නත් ඒ වගේම බෝල හරියට ජජ් කරන්නත් පුළුවන් වෙනවා බැට්ස්මන්ට. ඒ වගේම තමයි බෝලර කෙනෙක් හරියට ලයින් ඇන් ලෙන්ත් බෝල් කරනවා නම් ඔයාට අඩි දෙක ඉස්සරහට එන එකෙන් එයාගේ ලෙන්ත් එක ඩිස්ටර්බ් කරන්නත් පුළුවන් වෙනවා. ඒවගේ ක්‍රීසින් ඉස්සර බැට් කරන තවත් වාසියක් තමයි LBW එන වෙන්න තියෙන ඉඩ කඩ බොහොම අඩු. ඒකට හේතුව තමයි බැට්ස්මන් ඉන්නේ විකට් එක ටිකක් ඉස්සර. එතකොට අම්පයර්ට ඩිසිෂන් එක දෙන්න පොඩ්ඩක් අමාරු වෙනවා. එතකොට LBW වෙන්න තියෙන ඉඩ කඩ බොහොම අඩු. හැබැයි මේක ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වලට බලපන්න වැඩි මොකද ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වලට තේඩ අම්පයර් තියෙනවා. එතකොට ෆීල්ඩින් ටීම් එකට ඕනෙ වෙලාවක තේඩ අම්පයර් ඉල්ලන්න පුළුවන්. දැන් මම කියන්නන්නේ බැට්ස්මන් කෙනෙක් මෙහෙම බැට් කරත් එහෙම බෝල කෙනෙක්ට දැන පුළුවන් දේවල්. ඉතින් මම කලින් කිව්වා වගේ බැට්ස්මන් කෙනෙක් මෙහෙම බැට් කරන්නේ එයාට ස්විං එකට ෆේස් කරන්න අමාරු හින්දා. ඉතින් බොහෝ දුරට ඒක ඉන් ස්විං වලට ෆේස් කරන්න අමාරු හින්දා මේ අවුට් ස්විං වලට ෆේස් කරන්න අමාරු හින්දා. ඉතින් මේ වගේ වෙලාවක ඔයා අවුට් ස්විං දාන්න අවුට් ස්විං දෙක තුනක් බෝල් කරලා ඉන් ස්විං එකක් බෝල් කරොත් බැට්ස්මන්ට ටිකක් ෆේස් කරන්න අමාරු වෙනවා. ඒ වගේම තමයි මේ වගේ වෙලාවක බෝල කෙනෙක්ට බවුන්සර් දාන එකත් හොඳ වෙපන්නේ. බෝල ඉක්මනට එනවා. එතකොට බවුන්ස් එකකට රියැක්ට් කරන්න සඳහා බැට්ස්මන්ට වෙලා නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට විකට් කීපර් පොඩ්ඩක් ළඟට අරන් විකට් කීපර් පොඩ්ඩක් ළඟට අරන් බෝල් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ස්ලෝ බෝල්ස් දාන්න පුළුවන්. ඒ කියන්නේ ඕවදේම ස්ලෝ බෝල් නෙමෙයි බෝලයක් දෙයක් වගේ ස්ලෝ බෝල් දාලා ඒක හරි ගියේ නැත්නම් ඉන් ස්විං එකක් එහෙම නැත්නම් විකට් කීපර් ළඟට ගන්න වගේ දෙයක් කරන්න පුළුවන්. ඉතින් මට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි මේ විදිහට බැට් කරන එක පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. හැබැයි ප්‍රැක්ටිස් වලදී මුලින් ට්‍රයි කරලා බලලා මැච් එකට හිල්ලත් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. ඉතින් අදට හිල්ලා එන්න වීඩියෝ ගන්න තියෙන කම් බලන්න. My hand's steady, I feel ready, but my leg's heavy, I don't get it, how come I haven't hit it already, still working, I'm still learning, I'm still searching, finally earning something, finally turning, something called a profit, if I hear you talking shit,